ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත රටක පාලකයා සතු විය යුතු ඥාන බලය උත්පත්ති බලය ධන බලය අමාත්‍ය බලය සහ බාහු බලය ගැන අද ටෙලිවැකියෙන් සජිත් සහ ජර්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජිතවරිය අතර හමුවක් මෛත්‍රීගේ විශේෂ කමිටුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ ජර්මන් කර්මාන්ත සහ වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජිතවරිය අතර හමුවක් පැවැත්ුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ ජර්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජිතවරිය වන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්න් අතර හමුවක් පැවැත්ුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී අවහිරතා ඉවත් කරමින් හා ද්විපාර්ශ්වීය වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කරමින් සිදු කෙරෙන ඍජු විදේශ ආයෝජන කටයුතු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා. ජර්මන් ව්‍යාපාරවලට ශ්‍රී ලංකාව තුළ ආයෝජන කටයුතු සිදු කිරීමට සුබදායී වූ පරිසරයක් නිර්මාණය කිරීම කේන්ද්‍ර කර ගනිමිනුයි මෙම සාකච්ඡාව පැවැත්ුණේ. දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙනීම සහතික කරන්නා වූ සහයෝගීතා අවස්ථාවන් විමසා බලන අතර ආර්ථික අභිවෘද්ධිය හා සමෘද්ධියද සුපෝෂණය කිරීම ඉලක්කගතව මෙම සාකච්ඡා පැවැත්ුණා. So we attach great value to the bilateral economic trade, commercial and business relationship. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද වප්පුර පසළොස්වක පොහොය දිනයයි. බෞද්ධ ධර්මය තුළ සඳහන් වෙනවා වපුරන දේ අනුව තමයි අස්වැන්න කියලා. ඒ කියන්නේ තල වපුරලා මුම් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා. බෞද්ධයන් මීට මාස 3කට පෙරයි මේ වස් කාලය ආරම්භ කළේ. මහා සංඝරත්නයට වස් ආරාධනා කිරීම හඳුන්වන්නේ පින් නැමැති බීජය වැපරීමක් ලෙසයි. පින් කියන බීජය ඔව් වැපිරීමක් ලෙස තමයි වස් ආරාධනා කිරීම හඳුන්වන්නේ. එතකොට මේ වැපරූ බීජය මේ වස් තුන් මාසය තුල ආරක්ෂා කළා කියලත් අප විශ්වාස කරනවා. එසේ ආරක්ෂා කළා කියලා විශ්වාස කරන්නේ දාන ශීල භාවනා මගින් කුසල් රැස් කරගත්තා කියන පද නමේ ඉඳලයි නේද? ඒ අර්ථයෙන් තමයි බුදුරජාණන් වහන්සේත් ඔය මේ ධර්මය තුල වපුරන දේ අනුව අපාස්වැන්න නෙලා ගන්න බව සඳහන් කරලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ බෞද්ධ ධර්මය තුල බලය ගැන සඳහන් වෙනවා. බලය තමයි බොහෝ දේවල් වපුරන්ට සහ අස්වැන්න නෙලා ගන්නට හේතු වෙන්නේ නේද? බලය. බලය නිවැරදිව භාවිත කළේ නැත්නම් වපුරන දේ භයානකයි. බලය නිවැරදිව භාවිත කරන්නේ නැතිනම් ඒ වපුරන දේ ඇතුලේ අස්වැන්නත් භයානකයි. මේ බව රටවැසියන් ලෙස අපත් බලය අත ඇති පාලකේනොත් අනිවාර්යෙන්ම තේරුම් ගත යුතුයි, වටහා ගත යුතුයි. ඔය ජාතක පොතේ එන සකුණ ජාතකයේ තුල රජෙකු තුල සතු විය යුතු ප්‍රධාන බල මූල පහක් ගැන සඳහන් වෙනවා. රජෙක් ගාව තියෙන්න ඕනේ බල මූලයන් පහක් ගැන. අපි බලමු ඒ මොනවද කියලා. මේ අනුපිළිවෙල නෙවෙයි. හොඳේ. හැබැයි එකට අපි සඳහන් කරන්නේ මේ බාහු බලය තියෙන්න ඕනේ කියලා. අපි බාහු බලය මොකක්ද කියලා බලමු. දෙවනියට ධන බලය. ධන බලය තියෙන්න ඕනේ කියලා සඳහන් වෙනවා. තුන්වෙනි කාරණාව තමයි අමාත්‍ය බලයක්. ඒ කියන්නේ අමාත්‍ය මණ්ඩලයක් සහ ඒහා බැඳුණු බලයක් තියෙන්න ඕනේ රජෙකුට කියලාත් කියනවා. ඊළඟට හතරවෙනි එකට සඳහන් වෙලා තියෙන්නේ මේ උත්පත්ති බලය. උත්පත්ති බලය තමයි හතර. හොඳයි, අපි බලමු මොකද්ද උත්පත්ති බලය කියන්නේත් කියලා. පහ තමයි ඥාන බලය. ඥාන බලය නුවණැති බව. හොඳේ, දැන් අපි මේ සඳහන් කර කාරණා දල වශයෙන් විග්‍රහ කරගෙන එමු. හොඳේ, අංක පහට සඳහන් කාරණාවෙන් පටන් ගමු. මොකද ඒක තමයි අංක එක. අංක පහට සඳහන් කළේ ඥාන බලය, එහෙම නැත්නම් ප්‍රඥා බලය ගැන. හොඳේ, රජෙකුට තියෙන්නම ඕනේ ප්‍රඥා බලය, ඥාන බලය. රජෙකු සතු විය යුතු ශ්‍රේෂ්ඨතම බලය හැටියට තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥා බලය හඳුන්වලා තියෙන්නේ. එහෙම නැතුව මේ අපි අංක එකට කිව්ව බාහු බලය එහෙම නෙවෙයි. හොඳේ, රජෙකුට ඥානය එහෙමත් නැත්නම් ප්‍රඥා බලය
ඇයි අවශ්‍ය වෙන්නේ? ඒක රටකට රටක ජනතාවට කතරම් අගනේද කියලා අංගුත්තර නිකායේ ඔය කත්තිය රාජසූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. කත්තිය රාජසූත්‍රයේ ප්‍රඥා බලයේ ඇති රජු ජනතාවගේ ඕනෑ එපාකම් මනාව තේරුම් ගනි. හේ ඒවා සපුරාලීම සඳහා ආර්ථික සැලසුම් සකස් කරයි. සංවර්ධනයේ සඳහා දුරදක්නාසිය ප්‍රඥාව යොදා ගනි. රාජ්‍ය ආරක්ෂා කරමින් ආර්ථිකය දියුණු කිරීමට ප්‍රඥාවන්ත රජු සමත් වන්නේය. දැහැමින් රට පාලනය කරයි. හොඳේ දැහැමින්. ප්‍රඥාවන්ත රජෙකු සිටින රට කලකෝලහල කැරලිවරි තොරයි. ඔව්, දැහැමි රටක් කියලා සඳහන් වෙනවා. හොඳේ, දැන් ඉතින් අපිට අපේ රට එතනට උපකල්පනය කරගන්න පුළුවන්. හරිය, රජෙකු සතිවිය යුතු ඉලංග කාරණා සියල්ල සාකච්ඡා කරලා බලමු. අංක 4 දැන් අපි කතා කළේ අංක 5, ඒක අංක 1. අපි 4 කතා කරලා බලමු. අංක 4 අංක 2, ඒ කියන්නේ දෙවනි බලය. අංක 4 තමයි මේ උප්පත්ති බලය. රජෙකුගේ අම්මා තාත්තා විතරක් නෙමෙයි හත්මුතු පරම්පරාවම උභය කුල පාරිශුද්ධ වෙන්න ඕනෙලු. උභය කුල පාරිශුද්ධ වෙන්න ඕනේ, හත්මුතු පරම්පරාවම පිරිසිදු වෙන්නට ඕනේ. එවැනි පෞලක අයෙකුට තමයි රජකම දෙන්න ඕනේ. හොඳේ, හොරකම අපරාධවලට ගෑවුණු කෙනෙකුවත් ඉන්න පෞලක කෙනෙකුට රජකම දීම යුතු නෑ කියන එකයි මේ කියන්නේ. හොඳේ, දැන් ඔය මේ තුන්වෙනි කාරණාව. හොඳේ, තුන්වෙනි කාරණාව. තුන්වෙනියට අපි සඳහන් කළේ අමාත්‍ය බලය ගැන නේද? අමාත්‍ය බලය. ඉන් අදහස් වන දේ අදට හරිම පහසුයි ගලපගන්ට. හොඳේ, රජෙකුට රටක් තනිව පාලනය කරන්න බෑ. එහෙම හිතන් ඉන්න රජවරු හිටියට, එහෙම කරන්න උත්සාහ දරූ රජවරු හිටියට, ඒ අය විනාශ මුඛයට ගියා මිසක් රට පාලනය කරගන්න හම්බුනේ නෑ. ඥානාන්විත රජු නිරන්තරයෙන්ම පත් කරගන්නේ නුවණැති ඇමති මණ්ඩලයක්. නුවණැති ඇමති මණ්ඩලයක්. ඒ ඇමති මණ්ඩලය තුල කැපවීම, ඒ ඇමති මණ්ඩලයේ කැපවීම තැනට සුදුසු නුවණ වගේම රජුට සමාන්තරව උභය කුල පාරිශුද්ධ වෙන්නම උනේ. ඒ කියන්නේ හොරකම් වංචා දූෂණ වලට ගෑවිච්ච කවුරුත් ඇමති මණ්ඩලයේ කණ්ඩායම් ඇතුලේ ඉන්න බෑ. රජු විතරක් නෙමෙයි, ඇමතිවරු දුරාචාරයේ සොරකම් කිරීම වැනි වංචා කිරීම වැනි ජනයා පෙලා දැමීම අධික සැප විහරණ විඳීම කළොත් ඒ රටවල් බිඳ වැටෙනවා. ඒ බවට සාක්ෂි බෞද්ධ ඉතිහාසයේ ඉඳලම දක්නට පිළිවන්. හොඳේ, දැන් අංක 2 තමයි ධන බලය. දැන් මේ ධන බලය රටක භාණ්ඩාගාරය, ඔව් රටක භාණ්ඩාගාරය ධනයෙන් පිරෙන්න ඕනේ. ඒ රට භවභෝගවලින් සම්පෝෂිත වෙන්න ඕනේ. ඒක වෙන්නේ ඒ රජුගේ ප්‍රඥාව ඇතුලේ, ඒ රජුගේ ඥානයේ ඇතුලේ, නුවණ ඇතුලේ, අමාත්‍ය මණ්ඩලයේ ඥානයේ නුවණ ඇතුලේ. එකක්, රටක මහා භාණ්ඩාගාරයේ පිරිලා ඉතිරිලා ගිහිල්ලා රන් කහවන වලින්. නමුත් රටේ ජනතාව කුසගින්දරේ නම් දහ දුක් විඳිනවා නම් ඒ රටේ පාලකයා ඥානාන්විත නුවණැතිකු වෙන්න බෑ. ඇමති මණ්ඩලය නුවණැති ඇමති මණ්ඩලයක් වෙන්න බෑ. උභය කුල පරිශුද්ධ ඇමති මණ්ඩලයක් වෙන්න බෑ. හොඳේ, බදු ගහලා බදු ගහලා රටේ සංවර්ධනයට 7-5ක්වත් වැය කරන්නේ නැතුව තමන්ගේ සුඛ විහරණය ගැන හිතමින් ගෙවන්ට තියෙන ණය ගෙවන්නෙත් නැතුව තව තවත් 4 අතේ රටවල් වලින් රන් කාසි දෙන්න, අපිට රන් කාසි දෙන්න කියලා රත්තරන් කාසි ඉල්ලගෙන මහා භාණ්ඩාගාරය පුරවලා ඥානාන්විත රජෙකු කියලා පෙන්වන්නට බෑ කියලයි බුදුදහමේ සඳහන් වෙන්නේ. හොඳේ, අංක 1 සඳහන් කළේ දැන් බාහු බලයනේ නේද? බාහු බලය. කායික පෙනුම ශක්තිය හා පෞරුෂත්වය රජෙකුගේ ප්‍රතාපවත් බවට අවශ්‍ය සාධකයක් කියලා බුදුදහමේ සඳහන් වෙනවා. හොඳේ, ඔව්. නමුත් මේ බාහු බලයෙන් පමණක්, බාහු බලය විතරක් ඇති කෙනෙකුට යුද ශක්තිය, ශක්තිමත් යුද්ධ කරන්න පුළුවන් හමුදාවන්, එතනින් ගියහම තමන්ටත් යුද්ධට යන්න පුළුවන් හයිය විතරක් තියෙන මේ රජෙකුට ඒක විතරක් තියාගෙන නම් රටක් කරන්න බෑ. හරිද? බුදුදහම පැහැදිලුවේ බව දේශනා කරලා තියෙනවා. හොඳේ, එනිසා ඕන් අද මේ වප්පුර 15 පොහොය දිනේ මේ බාහු බලයෙන් රට කරවන්න හදන පාලකීන්ට අපි මතක් කරන්නේ බාහු බලයෙන් රටක් හැමදාම පාලනය කරන්නටවත් රටක ජනතාව හැමදාම යට කරලා තියාගන්නටවත් බෑ බුදුදහමට අනුව. ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කළ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්ුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්ුයි. උපනමැතිවරණයක් තිබ්බත් ඊට සූදානම් වීම සඳහා තමයි අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ. ඒ සඳහා අවශ්‍ය ඉතාම අත්‍යවශ්‍ය විශේෂ කමිටුවක් පත් කළා. ඒ අනුව බලාපොරොත්තු වෙනවා ඉදිරි මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් අපේ වැඩ කටයුතු ආරම්භ කරන්න. දැන් අලුත් සෞඛ්‍ය අමාත්‍යවරයෙක් පත් වුණා ඔබතුමා. මොකද ඒ සම්බන්ධයෙන් හිතන්නේ? පෞද්ගලික එතුමා නරක කෙනෙක් නෙවෙයි. නිදහස් පක්ෂයට දැන් මොකද මේ මම ඇමතිකම් දෙනවා කියලා මේ පොහොට්ටුවෙන් දෝෂ ආරෝපණයක් ඇවිල්ලා තියෙනවා. ඒවා ඉතින් ඔය එක එක්කෙනා කියන දේවල්නේ. විදුලි බිල වැඩිවීම ඒ ගැන අපේ බලවත් කනගාටුව අප්‍රසාදය අපි පළ කරනවා. දැන් පොහොට්ටුවට කෙනෙහිල්කම් වෙනවා කියලා දැන් කියනවා මේ ජන ආණ්ඩුවේ. මොකද්ද මේ ගැන හිතන්නේ ඔබතුමා? ඒවා ඉතින් ඒගොල්ලෝ අතර තියෙන දේවල්. මෙතිකන් දුන්නට පොහොට්ටුව අමනාප වෙලා තියෙනවා ජනාධිපතිතුමා එක්ක. ඒක පාර්ලිමේන්තු වෙන්න කණ්ඩායමක් කරන්න ඕනකම තියෙන්නේ. අපේ පක්ෂයට ඇමතිකම් කීයක්ද අනික් පක්ෂයට ඇමතිකම් කීයක්ද කියලා රණ්ඩු කරගන්න එකට වඩා රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි සියලු දෙනාගේම වගකීම වෙන්න ඕනේ. දැන් සිරිජාශිකතුමා වෙරළ දැම්මා කියලා වෙනම පක්ෂයක් හදනවා කියලා වෙනම ගමනක් යන්න ඕනේ කියලා. පක්ෂයේ ලේකම්කම වෙනස් වුණා කියන එක පක්ෂයේ දාලා යන්න හේතුවක් නෙමෙයි. ඒක එතුමා වයින් කළා නෑනේ. මේ එතුමා ඉන්න එක බයක් වගේ දැනෙනවද ඔබතුමාලට? නෑ නේ නෑ. දැන් නිදහස් පක්ෂයේ ජනාධිපති අපිෂිකතුමා නම් කරාද? තව කල් තියෙනවනේ. ඔබතුමාලගේ ඇඳුම තාම නැද්ද? කොහොමද තත්ත්වය? අපිට එහෙම ඇඳුම් මහන්න දෙයක් නෑ. මොකද පරණ ඇඳුම් තියෙනවනේ අපි. දැන් මහලේකම් තුමා දැන් ඉවරනවා. අධිකරණේ නඩුවක් දාලා තියෙනවා. ඉතින් අපි අධිකරණේ නඩු වලින් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් එතුමාට මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොර වහලා නැහැ. ඕන වෙලාවක එන්න පුළුවන්. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ හෙට දහවල් 12ට අපගේ දිවා පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.